ഐബോങ്കില ടെക്നോളജി യൂട്യൂബ് ചാനലുകൾ കൂടുതലും സാധനം പിളിക്കാനോ അതാപ്പി അത് ഗാഡ്ജെറ്റ് റിവ്യൂ കേട്ടതുമായിരുന്നു അപ്പിലങ്ങ തീനോ സാംസങ് A50 കാക്ക് ഐബലോ മേക്ക് റിവ്യൂ മേക്കിനെ കഥ കണ്ണുകൊണ്ട് മേക്ക് വിശേഷത്യതമായി മേക്ക് මෙහෙම ඔන් ඩි ස්ක්‍රීන් ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා. ඒක Samsung ලා මේ price range එකේ තිබ්බ ෆෝන් එකකට තිබු පළවෙනි අවස්ථාව තමයි මේක. මේක මේ ෆෝන් එක ඔයගොල්ලන්ට ලංකාවෙන් රුපියල් 45000ක ආසන්න ගානකට ගන්න පුළුවන්. ඒ වගේම මේක ගැන කතා කරනවා නම් මේකේ කැමරා එක ගැන කතා කරන්න ඕන. මොකද මේකේ අපිට පේනවා මේ කැමරාස් තුනක් තියෙනවා. එතකොට මේකේ පළවෙනියට තියෙනවා 25 megapixel cam එක. ඊට පස්සේ 8 megapixel cam එකක් ඒ වගේම ඊට පස්සේ 5 megapixel cam එක 25 megapixel cam එක වයිඩ් ඕගලන්ට ෂූට් කරන්න පුළුවන් ඒ වගේම 8 megapixel cam එකෙන් අල්ට්‍රා වයිඩ් ෂූට් කරන්න පුළුවන් ඒ වගේම 5 megapixel එක තියෙන ඩෙප් සෙන්සර් එක එතකොට වාට අර බොකේ ඉෆෙක්ට් එක එහෙම මාර ක්වොලිටි එකට මෙයාට මේකෙන් ප්‍රොසස් කරලා දෙන්න පුළුවන් මේක ඇවිල්ලා මිඩ් රේන්ජ් ෆෝන් එකක් ඒ වගේම මම දැකලා මිඩ් රේන්ජ් ෆෝන් එකකට මේ වගේ ෆීචර්ස් මේ Samsung ලා විතරක් නෙවෙයි දීලා තියෙනවා. Huawei හැම මේව දෙන්න try කරන ඕවතරයි ඒ වගේ ෆෝන්ස් වලින්. ඒ වුණාට Samsung ලාගේ ඒ quality එකත් එක්ක මේ ෆෝන් එක දීපේ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ price range A20, A30, A50, A70 කියලා වම් price range එකේම එක එක affordable level වලින් ෆෝන්ස් ගොඩක් මේගොල්ලෝ release කරලා තියෙනවා. අතට මේක ගොඩක් වටනවා. මම A20 ගැන unboxing එකක් සහ review එකක් කරලා තියෙනවා. ඒකේ description එකේ මම ඒක link එක දාන්න. ඔයගොල්ලන්ට කියලා ඒක බලන්න පුළුවන්. මේකේ මේ ෆෝන් එක කෙනකොට version 2කින් එනවා. එකක් 4GB RAM ඒ වගේම 64GB internal memory එක. තව එකක් එනවා 6GB RAM 128GB internal storage එක. ඒ වගේම මේකේ අලුතෙන්ම release වෙච්ච මේගොල්ලන්ගේ One UI තමයි මේකේ වැඩ කරන්නේ. ඒ කියන්නේ Samsung ලාගේ මේ ෆෝන්ස් ඔක්කොගෙම වැඩ කරන්නේ One UI. එතකොට ඒ වුණාට මට මේකේ දෙක ප්‍රශ්නයක් තමයි මේ ෆෝන් එකේ FB ඊට පස්සේ Google Maps වගේ notification ආවට පස්සේ notification අපි click කරාම ඒ notification එකේ software එකක් හරි මං හිතන්නේ මොකක්ද reaction case එකකින්ද ඒක එතනින් struck වෙලා තියෙනවා මං හිතන්නේ මේගොල්ලෝ මේක ඉස්සරහා දිහායි software fix එකකින් දැනට මේ Samsung ලාගේ මේ A20 A30 A50 ඔය ෆෝන්ස් තුනේම මම දැක්ක මං අනිත් ෆෝන් strike කරලා බලුවේ නැහැ ඔය ෆෝන්ස් වල ඔය issue එක තිබ්බා ඒ වගේම මේක බැටරි ලයිෆ් එක ගැන කතා කරනකොට මේකට මිලියම් පව 4000ක බැටරියක් තියෙනවා. ඒ වගේම බැටරිය අපි හැමදෙස්සෙම ඉන්ටර්නෙට් කනෙක් කරලා දියලා ඔයාලට කිසි ප්‍රශ්න නැතුව දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක ඇනවුස් කරේ මේ අවුරුද්දේ පෙබරවාරි 2019 පෙබරවාරි වල. ඒ වගේම මේක රිලීස් වුණා 2019 මාර්තු වල. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක සුපර් AMOLED 16 කලර් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ බැටරි ලයිෆ් එක සෑහෙන අඩුවෙන් තමයි සුපර් AMOLED ඩිස්ප්ලේ වල වැඩ කරන්නේ. ඒ වගේම මේ ප්‍රොසෙසර් ගැන කතා කරනකොට මේකේ Sinhala 9610 ප්‍රොසෙසර් එකක් තමයි තියෙන්නේ. Octa-core ප්‍රොසෙසර් එක. ඒ කියන්නේ මේකේ ප්‍රොසෙසින් පවර් එක සෑහෙන හොඳට තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට අපිට කන්ක්ලූෂන් එකට එන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එක. ඒ කියන්නේ මිඩ් රේන්ජ් ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ෆෝන් එකක් කියලා මේක කියන්න පුළුවන්. අනිත් Huawei ඒ වගේම අනිත් බ්‍රෑන්ඩ් එක සලකලා බලනකොට ඒ වගේ ඒකෙන් හින්දා මම දන්න විදිහට මේ ෆෝන් එක මාරු විදිහට විකිනලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය ළඟ මේ A50 ෆෝන් එක තියෙනවා. මොකද මේකේ මේ බජට් එක අඩු වෙලා සෑහෙන තියෙන මේකේ තියෙන ෆීචර්ස් ප්‍රමාණය අනුව. ඒ වගේම මේ ගැන කතා කරනකොට මේකේ ෆ්‍රන්ට් එකේ 25 megapixel කැම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් සෙල්ෆි මාර ලස්සනට ගන්න පුළුවන්. මම මේකෙන් ගහපු සෙල්ෆි ෆ්‍රන්ට් එකේ නෙවෙයි බෑක් එකේ නෙවෙයි ගහපු තව footage ටික මේ ගිනුම් එකකට දාන්න. ඒත් එක්කම මේකේ Bixby ඉන්නවා. ඒ කියන්නේ Samsung ලාගේ assistant. ඒ කියන්නේ මං හිතන්නේ මේ Samsung ලා Bixby මේකට දෙනවා කියන්නේ